හරි අපි 1.3 අභ්‍යාසයේ කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා අපි දැන් 1.3 sorry 1.3 වීඩියෝ එකේ සාකච්ඡා කරා අපි දැන් මිශ්‍ර අභ්‍යාස සාකච්ඡා කරමු ගොඩක් ගුරුතුමෝ මේ ගණන් ටික කරන්නේ නැහැ ඒකයි මම කරන්න හිතුවේ මේකේ PDF එක තියෙනවා යට description එකේ දාලා ඕගොල්ලෝ මේ ගිහින් download කරගන්න උත්තරත් එක්ක තියෙන්නේ ඒ කියන්නේ උත්තරේ උත්තරේ අන්තිම උත්තරේ දාලා තියෙන්නේ හැම ප්‍රශ්නකම वृत्ताकार අංශ 120ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන කියලා හිතමු අපි හරිනේ ඒ කේන්ද්‍රික ඛණ්ඩේ කපල ඉවත් කරලා තියෙනවා ඒ කියන්නේ මෙන්න මේ දිග මෙන්න මේ වගේ කෑල්ලක් කපල ඉවත් කරලා හරිද සම්පූර්ණයෙන් ඉවත් කරලා මේ වගේ කෑල්ලක් හරි එතකොට ඉතුරු වෙන්නේ මේ වගේ කෑල්ලක් නේ බා හරි මොනවායි කෑල්ලක් හරිනේ කේන්ද්‍රික ඛණ්ඩය කපා ඉවත් කරලා තහඩුවේ ඉතිරි කොටසේ පරිමිතිය මේ රූපෙන් මේ වගේ කෑල්ලක් කපලිවක් කාම මෙන්න මේක තමයි රූපේ මෙන්න මේක තමයි රූපෝ දීලා තියෙන්නේ මේ රූපේ තමයි ඔය දීලා තියෙන්නේ ඕකේ පරිමිතිය හැම පරිමිතිය ඒ කියන්නේ මේ චාප කොටසේ දිගයි මේකයි මේකයි එකතු කරාම නැගේ මේක 20 කරා මේකත් 20 කරන්නේ මේකත් අරයම වෙන්නේ පෙයි හරි දැන් ගියම තින් චාප කොටසේ දිග හොයන්න හරි අපි කලින් කරපු අභ්‍යාසවල තිබ්බ මේ වගේ ගන්න මේසින් මේ හරි මේ චාප කොටසේ දිග හොයන්න මතකද මේ චාප කොටසේ දිග හොයන්න මේ කෝණේ දෝනේ මේ ඇතුලේ කෝණේ දෝනේ මේ ඇතුලේ කෝණේ කලින් ගන්න මම පැහැදිලි කරා මෙන්න මේ කෝණේ කොහොමද වෘත්තයක නම් 360යි හරිද මෙතන 120ක් මෙතනින් කපල ඉවත් කරලා නම් මේ දික් කීය 300 අතෙන් 120ක් ගියාම 240 ඒ කියන්නේ මේ ඇතුලේ කේන්ද්‍රික මෙන්න මේ චාප කොටසේ ආපාදනය කරන කෝණේ 240යි හරිද දැන් චාප කොටසේ දිග හොයමු මේ දෙක ගන්නවා එතකොට පරිමිතිය හොයන්න පුළුවන් චාප කොටසේ දිග බලන්න මේ ලියපන් චාප කොටසේ දිග කියලා මම හැමදාම කියනවා වගේ මම මේ කෙටි කරලා ලියන්නේ 360 න් කෝණය තු හොයාගත්ත 240 25r 5 කියන්නේ 22 බෙදීම 7යි හරිය අපිට 21ක් කියලා දීදිනවා 7යි 21යි කැපෙනවනේ මම සුළු කරා හරි ඉතලා බින්දු 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 අපු බල කැවදි මේ 24 36 කැපෙනවා කීයෙන්ද 12 කැපෙනවා 24 12 වදිකයි 36 12 3යි 7යි 21යි කැපෙනවා මම කියවන ඔය 7 කැපෙන්න දෙන්න කියලා හැම තිස්සෙම 21කට 7 ඒව කීයද තියෙනවා 3යි දැන් පේනවනේ මේ 3යි කැපෙනවා දැන් උඩ ඉතුරු වෙනවා 2යි 2යි 22යි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 22 කීයද 2වරක් 2 4යි 4වරක් 22 88යි නැත්තම් ඉතින් 22වරක් 2 40 4යි 44 2 වැඩි කරාම 88යි හරි තොල් චාප කොටසේ දිග 88යි අපිට චාප කොටසේ දිග විතරක් නෙවෙයි යන්නේ පරිමිතිය හන් මේ රූපේ එතකොට පරිමිතිය මම මේ ඉඳ වදින්න මම මෙතන ලියන්නේ පරිමිතිය කියන්නේ 21යි 21යි චාප කොටසේ දිග අපිට ආවා 88යි 21යි 21යි 42යි 88 න් 42 එකතු කරාම 130 සෙන්ටිමීටර හරි ත්‍රි කොටසේ පරිමිතිය 130 සෙන්ටිමීටර බව පෙන්වනවා මේගොල්ලෝ අපිට කියලා දෙනවා පරිමිතිය 130 ඒගොල්ලෝ උත්තරෙත් දෙනවා එහෙම සෙන්ටිමීටර 130ක් බව පෙන්වනවා ඒ කියන්නේ අපිට පරිමිතිය හෙව්වම එන උත්තරේ මේ 130ක් කියලා එනවා හරියට හරි. හරි. එතකොට පළවෙනි ගාන ඔච්චරයි. ඒෂියා ආර අභ්‍යාසවලට කරපු ගණන් වලට වඩා මේ පළවෙනි ගාන ලේසි. හරි. අපි දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන रूपे दैक्वेन अर्ध वृत्ताकार मायम सहित पुकुनकी गान बलाहं तो कोटे
අර්ධ වෘත්තාකාර පොකුණක් තියෙනවා හරි පොකුණ වටෙහි මායිම ඔස්සේ ආරක්ෂිත වැටක් සැකසීමට නියමිතයි මම රූපය දැන් ගන්න මුලින් ඔක්කොම අර්ධ වෘත්තාකාර නිදේ මෙන්න තියෙනවා මේ මේක වෘත්තාකාර පොකුණ මෙන්න මේ වගේ පොකුණක් තියෙනවා මෙන්න පේනවා නෝන පොකුණ පොකුණ වටේට වැටක් ඇති වැටක් ගහන්න ඕන මේ වැටක් ගහන්න ඕන වැටක් ගහන්න ඕන පොකුණ වටේට හරිද ආරක්ෂිත වැටක් සැකසීමට නියමිතයි දී ඇති දත්ත භාවිතයෙන් භාවිතයෙන් හරිද පළවෙනි රෝම ඉලක්කම අංක 1 පොකුණේ පරිමිතිය පොකුණේ පරිමිතිය කියන්නේ මේ දිග වටේ දිග හොයන්න කියලා කියන්නේ හරිද අපිට දත්ත දීලා දිනවනේ මේ දුර 14යි මේ දුර 35යි අර්ධ වෘත්තාකාර කොටස හැරේ ඔක්කොම හරිද පරිමිතිය හොයනවා කියන්නේ මේ මේ කොටසේ දිග හොයමු කුලි මේ චාප කොටසේදී අපි ලියමු විශාල චාප කොටසේ දිග කියලා අර්ධ වෘත්තයන් නම් 180යි 25r 5 කියන්නේ 22 බෙදීම 7යි. අරේ. ෆ්‍රේම් එක. හරි. අරේ කියන්නේ 35යි. අරේ කියන්නේ 35 නෙවෙයි, විස්කම්බේ 35යි. මෙන්න මේ සම්පූර්ණ දෙක 35 නම් අරේ කියන්නේ 35 බෙදීම 2යි. අපි 35 බෙදීම 2 කියලා ලියනවා මම කොච්චර සම සංඛ්‍යාවට මම කැමති නැහැ කියන්නේ. अरे गेन तीस पावे दी में देखा है दें कपूर बिंदु ने बिंदु क्या बोलती है सर दहाड़ते हुए देखा है मैं देखा था मैं देख क्या पहना तीस पावड़ा हाथे हुआ पहाई मैं देखा था इसे देख क्या पहना एकोला है तो वोटे एकोला है वैरी के लिए पहाड़ कूड़े दिए ना ठीक है ना पानस पहाड़ है मैं कोटे से पानस पहाड़ මේ දෙක ගත්තම වෙනම උන්නේ උන්න පළවෙනි වෘත්තයේ උන්නෝ වෘත්තය වෘත්තය වල 25 ආ දැන් අපි මේක එකකන හෙව්වේ මම ඔබට එකපාර මේ 25 ආ දාලා වෘත්තය හොයන්න කියන්නේ තේරෙන්නේ නැති වෙයි කියලා මේක නිසා එකක හොයලා එක දෙකෙන් වැඩි ගන්න ඉතින් දැන් මේක දන්නවා මේකත් ඒ වගේම අගයන්නේ ඒ කියන්නේ මේකත් 55යි මේකත් 50යි අපි පස්ස ගමු එන්නේ මේක 55යි මේක 55යි හයි ඒ දෙකේ වුණා දැන් පොඩි චාප කොටසේ බලන්න පොඩි චාප කොටසේ දිග 360 180යි 25r 180යි අර්ධ වෘත්තයන් 360යි 180 225 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ විස්කම්බේ 14යි විස්කම්බේ 14 කියන්නේ උඩ අරේ 7යි දැන් සුළු කරමු බිඳුර බිඳුව ගැපුණා 37 18 2යි මේ දෙකට මේ දෙක කැපුණා 4 7 කැපුණා 22යි මේක 22යි මේ දිග 22 නම් මේ දිගත් 22යි ඉතින් ඔය මේ රූපේ දැක්කම තේන්නවනේ බං එහෙමයි කියලා දැන් හරි මේක යගේ යවුවා මේක ඉතින් ඒක ආවා මේක යගේ යවුවොත් මේක ආවා පරිමිතිය වෙන්ති පරිමිතිය සමානයි 55යි 22යි 55 අපි දාගමු පරිමිතිය අපිට ආවා 154ක් කියලා හරි 154යි 154 සෝරි මේව සෙන්ටිමීටර නෙමෙයි එකක්වත් මීටර 55යි මීටර ඒකකේ දාන්න ඒක නැත්තම් වැරදි ඒකකේ දාන්න හරියට මීටර නේ මීටර 154යි සෙන්ටිමීටර 154ක් වෙන්නේ නැහැ මම මේ පොඩි දිගක් නෙවේ මේ මොකද පොකුණක් කියන්නේ ලොකුයිනේ මීටර 154යි මීටර නේ සෝරි අපි ඊපස්සේ රෝලෙක් එක දෙක බලමු
मीटर एक हदान पंदा क्या मीटर एक हदान किसरे गाना वो पोड़ी गाना बल्ट एक अनिवार्य में भाषा शिष्य मीन आई कर एक मीटर एक हदान रुपया पंदा क्या वना मीटर एक सतर खदान किया क्या किया उदल वैन एक सतर पंदी करा मुल मुदल अभी वाक्य वाक्य एक मीटर एक मीटर सेंटीमीटर रुपया पंदा की एम सा मीटर एक सतर सेंटीमीटर मुल वीदम की उत्तरे पंदा मुद्रा अर्ध वृत्ताकार मलपाति देखा सहित रुजुकोणाकार इडमक रूपये देखती अंदर कोटसे तनको मेटिगे मलबला चाप को मैं चाप को दी गए अभी चाप को दी गए मैं वगे चाप को सकता है मैं तो एक होया देखे मेडिक रहा मैं हर नहीं तो परिमिति है ना परिमिति है तो हर नहीं एक मंग होया करना मेक होया गए इत पास मैं कथू है मेरे में सूत्र दान है मैं तो मैं तो हर नहीं मंग एक होया करना
चाप कोट से दिग अर्ध मूर्ति आने एक ऐसी असुवाई टू फाइव आर एक ऐसी असुव बेदी में तुम सी आया था पहली बेदी में देखा फाइव आने किसी देखा बेदी महताई अरे क्या आने किया दाह हतर द हतर विश्काम बेदा में दाह हतर किल दी दी ने अरे ना हतर देख आप लोग बिंदु डे बिंदु क्या पे ना तीसरे डे दहाटे में देखा ही मैं देखा ना मैं देख क्या पे ना मैं हतर मैं हतर क्या पे ना विसी देखा मैं दिखा विसी देखा ना विसी देख किया ना उन्हें चार पोर्ट से दिखा विसी देखा मेकअप किसी देखा ना मेकअप किसी देखा ही नहीं और तेरे वाले दिन किसी देखा मेकअप से नहीं पर नहीं पर मैं थी कौन थी मैं दिखा दान नो मैं दिखा दान नो मैं दिखा दान नो मैं दिखा दान नो एक तो कौन थी परिमिति ये समान है इतनी पटांग का मुंह विस किसी देखा विस किसी देखा विस विस हथलिया विस देखा विस देखा हथली सतर है असू हतर है सेंटीमीटर ओ परिमिति आसू हतर है मीटर सॉरी आयतन सेंटीमीटर नहीं है मीटर परिमिति है इतना सॉरी विशेष देखो सेंटीमीटर नहीं है मीटर मैं कह रहा था हमारे पास ओ इधर मत नहीं मीटर नहीं है सॉरी यार आय पुट्टा का जब दुआ एक अगे हरी के दागन ने बोल लो मीटर नहीं है अंतिम उत्तरे गांठ दिया नहीं है मुझे परिमिति है मीटर आसू हतर है हाँ ये पासे देवनी දෙවෙනි කෑල්ල බලමු මම මේක වකරන පළවෙනි කෑල්ල රූපය දෙකක් තියාගන්න රූපය වනේ ඊට පස්සේ කියනවා තනකොළ බබ ඇති කොටසේ කොටස වටා ගඩොල් ඇල්ලීමන තීරණය කෙරේ ඒ කියන්නේ තනකොළ තියෙන මේ කොටසේ ගඩොල් අල්ලන්න ලෑන්නේ උඹලා හිතවම උඹලා හිතවම ප්‍රායෝගිකව ඔය වගේ එකක් තියෙනවා අම්මා හිතන්න අම්මා ඔය වගේ පොඩි පොඩි කොටසක් අරගෙන දෙපැත්තේ මල්ලා වල මෙන්න මේ වගේ කියලා අම්ම කියනවා මේ උතේ ගඩොල් ටික කල්ලන්න ඕනේ පාත්‍ය වටේ කියලා. පාත්‍ය තනකොළ වටේ. තනකොළ වටේ ගඩොල් ටික කල්ලන්න ඕනේ කවුරු සතෙක් යනවා හරි මොකක් හරි වෙන හරි මේ තනකොළ වටේ අල්ලන්න ඕනේ කියනවා මේ ගඩොල්. හරිනේ. ඒ කියන්නේ මේ දිගේ. මේ දිගේ තමයි අල්ලන්න කියන්නේ. හරිනේ. ඒගොල්ලෝ කියලා දිනවා ගඩොල්ක දිග සෙන්ටිමීටර 25යි. සෙන්ටිමීටර 25යි. මීටර නෙවෙයි මීටර 25ක් කියන්නේ නැහැ බා ගඩොල්ක් සෙන්ටිමීටර 25යි. සෙන්ටිමීටර 25ක් කියන්නේ මේ වගේ දිග ගඩොල් ගඩොල් දිග මේ වගේ දිගයි මෙච්චර ඉදර ගඩොල්ක දිග සෙන්ටිමීටර 25ක් උ සොරි 25ක් වේ හරිනේ අවශ්‍ය ආම ගඩොල් ගන්න සොයන ඒ කියන්නේ ගඩොල් අල්ලන්න ඕනලු මේ ටිකේ හරිද ගඩොල් කීයක් ඕනද කියලා අහන්න ගඩොල් කීයක් ඕනද අහන්න ගඩොල්ක දිග තියලා දිනේ වල සෙන්ටිමීටර 25යි කියන්නේ 25යි 25යි ගඩොල් නල්ලනේ අල්ලගෙන යනවා ඔල් अलग अलग गेम होया परिमि खाली परिमि मे वटे दिगावा असूहतर मीटर असूहतर मीटर सेंटीमीटर विसी पहे गलटे कवर कर सेंटीमीटर विसी पहा अभी सेंटीमीटर विसी पहा मीटर करू अभी मीटर असूहतर सेंटीमीटर कर मुखदे खपन खपन दे एक एक मीटर सेंटीमीटर कपड़ना बैन कवा दाका एक 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 कम मेनो एक मीटर मीटर एक सेंटीमीटर सेंटीमीटर अब एक मीटर सेंटीमीटर सेंटीमीटर मीटर कपड़ना बैन कवा दाका एक एक मेक के हर वन हाँ तो वो असू हतर है तो वो परिमिति वटे दिग असू हतर नहीं मे टीके दिग मीटर नहीं आप एक सी एम वडिकल एक सेंटीमीटर करना क्वेश्चन है मीटर असू हतर वन सी एम वडिकल सेंटीमीटर करना किसी प्रश्न में हाँ ये तो कोटा मैं कानों को लगा देती है ना कोटा से दिगर दिगर ना हमारा सेंटीमीटर वाली असुभत्र वाली के लिए सी जाती है हाँ ये तो कोटा एक अगर लग मेरे को दी थी तो सेंटीमीटर विषय पाह हाँ ये तो कोटा गड़ल की या कोई नॉन दिखे लग मुकाद करें मैंने मेरे दिगर एक अगर लग है दिगेंग बदुआ ना हारे नहीं थे ये कहना अवश्य गड़ल गाना ना किया लिया ना बोल लो මේක බෙදෙනවා එක ගඩලක එක ගඩලක දිගේ 25 cm හරිද ඕකෙන් බෙදුවම අවශ්‍ය ගඩොල් ගන්න වෙනවා හරිනේ දැන් උඹ ඉතින් නිකන් ওই පාත්‍යක් ඕනේ නැහැ කෙලින්ම සරල රේඛා මෙන්න මේ වගේ දිගේ මේක සෙන්ටිමීටර 100ක් දිගයි හරි සෙන්ටිමීටර කියන්නේ මීටරයක් දිගයි මට මගේ ගාව තියෙනවා සෙන්ටිමීටර 10 ගඩොල් සෙන්ටිමීටර 10 ගඩොල් කීයක් ඕනද මෙන්න මේ සෙන්ටිමීටර 100 මේ
අපි තුන් තාප්පයක් කියලා තාප්පය අල්ලන්න 10 අඩුවල නම් 10ක් ඕනේ නේද 10 අඩුවල 10ක් ඕනේ හරි 6 7 8 9 10 ඔන්න ඔය දිග තියෙන එකට නම් 10ක් ඕනේ ගඩොල් 10ක් ඕනේ සෙන්ටිමීටර් 10ම මේකෙත් කියන්නේ මේ වගේ තමයි බෙදලා බලන්න තියෙන්නේ එක ගඩොලකින් බෙදලා බලන්න තියෙන්නේ අවශ්‍ය ගඩොල් ගන්න හරි මේක බෙදන්න ඉතින් ඕගොල්ලෝ බෙදා ගන්න ඕක බෙදුවම උත්තරේ එනවා 336 ගඩොල් ඒක කියන්නේ අර ගඩොල් 336 නිකන් ගඩොල් ගඩොල් 336ක් කියනවා හරිනේ මම හිතන ඔයාලා තේරුණා කියලා ඒ කියන්නේ මුළු දිගෙන් එක ගඩොලක දිග බෙදුවාම මුළු ඒ පරිමිතිය පරිමිතිය කියලා ගත්තේ ওই පරිමිතිය එක ගඩොලක දිග බෙදුවාම එන්නේ ගඩොල් ගන්න හරිනේ මම හිතන ඔයාලා තේරුණා කියලා ඒසි දේවල් මම බලන්න එක රූල් දෙකෙන් උත්තර එනවා हमारे भी और मिश्रा अभ्यास है ये मत में हार नहीं हाथरे में नहीं का बाल तू मेरे तेरे ना के माही तो ना हाथरे में नहीं का मन ऊपर तो नहीं ना इससे ला हाय ජනේලයකට සම කිරීම සඳහා සකස් කරන ලද කම්බි රාමුවකට රාමුවක කොටසක් රූපයේ දැක්වෙන පරිදි සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකකින් සංයුක්ත කර සකසා ඇත සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් මම ඔන්න කේන්ද්‍රික ඛණ්ඩ දෙක පේනවා කියන පරිච්ඡේද ඔන්න මම පෙන්වන කේන්ද්‍රික ඛණ්ඩ දෙක මේක කේන්ද්‍රික ඛණ්ඩය හරි මේ අනෙක් කේන්ද්‍රික ඛණ්ඩය මම ඔබ වෙනම අදින්නද ඔය දෙක මේ දෙක මෙන්න මෙහෙම ටිකක් සෙට් කරලා තමයි ඔය තියෙන්නේ හරි මෙන්න මේ ඩොට් දෙක මෙන්න මෙතනට ගියනවා තමයි තියෙන්නේ එහෙම තියලා තමයි ඔය දෙක අල්ලගන්නේ දැන් තේරෙන්නේ මේක 60යි මොකද මම කියන්නේ සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙන් සංයුක්ත කර ඇත එහි දක්වා ඇති දත්තනෝයි සකස් කිරීම සඳහා සෙන්ටිමීටර 100cc එකකින් දිගින් යුතු කම්බි කැබැල්ලක් අවශ්‍ය බව ඒ සාධාරණ ප්‍රකාශ කරේ උභෝගේ ප්‍රකාශයේ සත්‍ය බව හේතු සහිතව පෙන්වනවා. ඒ කියන්නේ මොකද්ද ඔය කියන්නේ? මෙන්න මේ මේක හදන්න. මෙන්න මේ grill එක හදන්න. එයා කියනවා කම්බි grill එකක් හදන්න සාමාන්‍ය මේ මහත කම්බි වලින් එන්නේ කම්බියේ සෙන්ටිමීටර 100cc 8ක් ඕනේ. කම්බියේ සෙන්ටිමීටර 100cc 8ක් ඕනේ. සෙන්ටිමීටර 100cc ඕනේ කියන්නේ මේකේ පරිමිතිය හොයන්න කියන එක. පරිමිතිය ඔයන්නේ කියනවා කිව්වම වටේ දිග මේ මේකින් අදහස් කරන්නේ වටේ දිග නැති මේ දිග වෙන්නේ නේ ඒක නෙමෙයි අදහස් කරන්නේ කම්බිය කියන්නේ මේ ඔක්කොම කම්බි මේ හැම එකක්ම කම්බි මෙන්න මේ මෙන්න මේන් දෙකක් වෙනම හදලා මෙහම පාස්සල කියන්නේ ඒගොල්ලෝ මොන අංකල මෙහෙන් පාස්සල එතකොට මෙන්න මේ වටේ දිගයි මෙන්න මේ වටේ දිගයි යෝනේ කියන්නේ සෙන්ටිමීටර 128ක් බව වෙනම තියෙන ඔය දෙක එකතු කරාම හරි මේගොල්ලෝ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය දිය දිනු 21ක් හරි මේක මේකත් 21 නම් මේකත් 21යි ඒගොල්ලෝ කියනවා හතරම සමානයි කියලා එහෙනම් මේකත් 21යි මේකත් 21යි මේක අංශක 60යි දැන් ඉතින් පරිමිතිය හොයන්න තියෙනවා දැන් මේ දෙකම සමානයි එකක හොයලා එක දෙකෙන් වැඩි කරමු ඇත්ත කතාවයි මම මේක හොයන්න පොඩි ඉන්නේ මම මේක එක හොයලා එක දෙකෙන් වැඩි කරන්නේ එතකොට සෙන්ටිමීටර 100cc 8ක් එන්න ඕනේ ප්‍රකාශ සත්‍ය බව වෙන්න එන්න ඕනේ බලමු අපි හදලා බලමු 100cc 8ක් එනවද කියලා මේකන් කම්බි රාමු පරිමිතිය හොයමු අපි කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයමු චාප කෝසේ දිග හොයමු ඉස්සෙල්ල මොන වරන්වත් කන්නේ මේ දෙක දන්නවද චාප කෝසේ දිග මේ පරිමිතිය හොයන්න 308න් ඕනේ අපිට දියලා දෙන්නේ 11 60යි 25r 5 කියන්නේ 22 බෙදීම 7යි. අරේ අපිට 21ක් කියලා දීලා. අපි බිංදුවට බිංදුව කපමු. 36ට 6 ඒවා 6යි. 7යි 21 කැපෙනවා 3. 6යි 3 කැපෙනවා 6යි 3 ඒවා 2යි. මේ දෙකට මේ දෙක කැපුණා 22යි. චාප කොටසේ දිග 22යි. හරිද? චාප කොටසේ දිග 22ක් කියලා එනවා. දැන් පරිමිතිය හොයමු. ඒ කියන්නේ එක් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. එක් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා ලියන්න ඕනේ. हाथ से 64 सेंटीमीटर
හරිනේ මෙන්න මේ දිගේ දිගේනවා 64යි තෝර මේකේ ඔය පරිමිතිය ඔය කේන්ද්‍රකණ්ඩේ පරිමිතිය 64මයි දෙක සමානයි මේ කියලා තියෙනවා සමාන කේන්ද්‍රකණ්ඩක දෙක මේ දෙක සෙට් කරලා ගන්න ඒ කියන්නේ මෙතන 64යි මේ ටිකත් 64යි ඒ කියන්නේ අවශ්‍ය කම්බියේ දිග 64 වැඩි කිරීම දෙක 64 දෙකෙන් වැඩි කරාම 128 cm හරි නේසි ලොකු දෙයක් නෑ මේ බොරුට රූපය දැලා තිබ්බම රූපේ දෙකට ගන්න හිතුවම මේ තේන්නුනේ ඔය වගේ කේන්ද්‍රකන් දෙයක් මෙහෙම මෙහෙම මේ ටික මෙහෙම ආවා මේ පාස්සල දීන්නේ හරිනේ මේ කේන්ද්‍රකන් දෙකම මේකත් එක වගේ සමාන දෙකක් නේද එතකොට එකක හොයලා එක දෙකෙන් වැඩි කරාම මෙන්න මේ මේකේ වුණා ඔන්න හෙව්වා හරිනේ ඒකම තමයි මෙතනත් තියෙන්නේ එතකොට මේ 64 හම්මුනේ ඒ කියන්නේ මේකේ පරිමිතිය හොයලා කේන්ද්‍රකේ පරිමිතිය හොයලා එක දෙකෙන් වැඩි කරා නම් අවශ්‍ය කම්බි සංඛ්‍යාව වෙනවා ඒ කියන්නේ ඔහුගේ පිළිතුරු සත්‍යයි හරිනේ ඒ කියන්නේ එයා කියනවා දැන් හදන එක්කෙනා කියනවා 128 කවුද දන්නේ ආ බොරු කරනවාද කියලා එයා අපිට 100 සෙන්ටිමීටර 170ක් අපිට කඩෙන් ගේන්න කියලා එයා 128 කෝකට යන්නේ 128 ඒ තුඩිකය තියාගන්න එයාගේ වාසියට කොර කමක් නේ එතකොට අපි ගාන හදන ගණන් වැඩෙන්න නම් ඉතින් ගාන හදලා බලනවා හරි අදමු කියලා හදලා බලනවා ඒක කෝණේ දීලා තියනවා දුර දීලා තියනවා අපි මේ දෙකේ ගාන හදලා බලමු කොච්චර කෝණද කියලා එයා කියපුවක ඇත්තද බලන්න يعني ඒක කියන්නේ අපිට කියන්නේ ඔහුගේ ප්‍රකාශයේ සත්‍ය බව පෙන්වන්න ඔහු කියන්නේ සෙන්ටිමීටර 128ක් කියලා අපි ගාන හදලා වැළුවා ඔව් සෙන්ටිමීටර 128ක් තමයි ඕනේ ඇත්තටම එහෙනම් එයා කිව්වේක ඇත්ත එයා හොර බොරු වංචාකාරයෙක් නෙමෙයි හොඳ පොරක් ඔබගේ භාෂාව ඒ නිසා ඔන්න ඔබ ගාන හදන්නේ ඔයගොල්ලෝ හැමදෙසම් ප්‍රායෝගිකව හිතන්න එතකොට මේ තේරෙන මොකද්ද වෙන්නේ කියලා හරිද දැන් මේ රූපේ දැක්කම ළමයි හිතනවා මේ ලොකු ගානක් වෙන්නද කියලා ඇත්තටම ලොකු ගානක් නෙමෙයි ඔය විදිහට ඔබ දෙකට බෙදාගත්තම ඒシーン ඔක මේ හිතන මං කියන්නේ ඔය හොඳ පොරවල් වලට නෙමෙයි මේ ගන්න තියව හදන්නේ පොඩ්ඩක් හරිද තමන්නේ මැද මට්ටමක අඩු මට්ටමක ඉන්න ළමයින්ට තමයි පොඩ්ඩක් හරි මේකේ තේරුම් කරගන්න පොර තේරෙනවනේ මේ වෙලාව මේ රූප තියලා තිබ්බම ලොකු ගේමක් නෑ මේක හරිද ඔය දැන් මේක දැක්කම අඳු කුණු වෙන සමහර ගැත්තේ එහෙම නැහැ මේ ඔක හිතාගත්තම ප්‍රායෝගික ජීවිතේට ඒක සම්බන්ධ කරගත්තම ඒක ඇත්තටම තේරෙනවා ටක් ගාලා හරිද එතකොට ගණන් හතර තිබ්බ මිෂ්ඨ අභ්‍යාස වුණ සම්පූර්ණම හතර හතර දැම්ම මම කලින් කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබ්බා තියෙනවා මේ PDF එක උත්තරත් එක්ක තියෙනවා තමන් හදලා බලන්න පුළුවන් හරි එහෙනම් මිෂ්ඨ අභ්‍යාස ඉවරයි එතකොට පරිමිතිය සම්පූර්ණම ඉවරයි 10 ශ්‍රේණිය පළවෙනි පාඩම පරිමිතියනේ ඒක සම්පූර්ණම ඉවරයි අභ්‍යාස ටික පුනරීක්ෂණ කරා එකදෙසුම එක එකදෙසුම දෙකේ එකදෙසුම තුන මිෂ්ඨ ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි ඔයගොල්ලෝ channel එකේ බලන්න වීඩියෝ ටික තියෙනවා ඊට පස්සේ මම ඊළඟ සාකච්ඡා කරන පාඩම තමයි දෙවෙනි පාඩම වර්ගමූලයනේ ඒක සාකච්ඡා කරන්නේ නැහැ දැනට ඊළඟ පාඩම භාග සංඛ්‍යා ඒ කියන්නේ භාග 3 වෙනි පාඩම ඒක සාකච්ඡා කරන පුනරීක්ෂණ අභ්‍යාසය දැන් මිශ්‍ර අභ්‍යාසය නිකන් සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ එක අභ්‍යාසයකට එක ගාන වීඩියෝ දාන්න අනිවාර්යෙන් ඔක්කොම එකට දාලා පෑ දෙකේ තුන දිග්ගස්සන්නේ නැහැ බොරුවට තමන්ට අවශ්‍ය අභ්‍යාසය මොකද්ද තමන්ට බැරි 1.3 අභ්‍යාස නම් ටක් ගාලා දිය 1.3 අභ්‍යාස බැලුවා ඉවරයි අදාල ගානට ගිහින් පුරුවට මේ යව යව ඩේටා නාස්ති කර කර වීඩියෝ පෑ දෙකේ තුනේ වීඩියෝ ඩවුන්ලෝඩ් දෙන්න ටිකක් වෙලා යනවා හැමෝටම හොඳ ඒවා නැහැනේ එතකොට කනෙක්ෂන් නැහැ සිග්නල් උත් නැහැ ඒ නිසා තමයි පොඩි පොඩි වීඩියෝ තියෙන තමන්ට අදාළකට ගිහිල්ලා වීඩියෝ විතරක් ක්ලික් කරලා ටක් ගාලා බලලා මේ එන්න පුළුවන් බොරුවට සෝෂල් මීඩියා වල ඉන්න තුරු හරි එහෙනම් අද ඉවරයි මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා පොඩ්ඩක් කැටින් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ මම හිතනවා තේරුණා ඇති කියලා හරි එහෙනම් ඉවරයි පළවෙනි පාඩම අභ්‍යාස සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා හරි